බෞද්ධ පිරිස විසින් තමන්ගේ උපදින පුංචි දරුවාගේ පටන්ගෙන ඔය මංගල ක්‍රමයට අනුකූලව සකස් කරලා ගෙනාවා. ඒකේ යහපතක්ම වුණා. අකීකරු දරුවෝ හැදුන්නේ නැහැ. විනාශයට පත් වෙන වැඩ පිළිලා රෝගෙ විසුන්නේ නැහැ. බොහෝම දැහැමි සාමීන් තාම සතුටින්. බුදුන් පාව කැඩෙන්නේ නැහැ. බුදුන් පරම්පරාවක් ලෝකෙ පවතින හේතුව. මෙන්න මේකට කියනවා මහා මංගලය සිද්ධ වෙනවා. මෙන්න මේ මහා මංගල්‍යය සිද්ධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්ම මාර්ගය තමයි බුදු පියාණන් වහන්සේ කරුණු 38කින් අනුපිළිවෙල කියන දේතරා. මෙන්න මේ 38 තමයි අපි අසේවනාජ බාලානා කියන දේ පටන් ගත්තේ. එක බුදේවල් මගුල්, අහ බුදේවල් මගුල්, ඔය ආදී වශයෙන් මිද බුදේවල් මගුල් මෙහෙම එක එකන එක එක මත කියන අතර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ හරියාකාරව මංගල්‍යය සිද්ධ වෙන ආකාරය මෙහි විග්‍රහ කළා. අන්‍ය විග්‍රහයෙන් පෙන්වයි ඉස්සෙල්ලා මොකද අසේවනාච බාලාන. බාල සේවනය කරන්න එපා පළමුව. දැන් බුදුරු දරුවෙක් හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. බාල සේවනය කරව බුදුන් දරුවෙක් නෙමෙයි පෞකුසෙන් බිහි වුණා. බිහි වුණාට පස්සේ තමයි ලෝක ඒ දරුවා. වැරදි ආකල්පයෙන් හදපු නිසා තමයි. බාල ආශ්‍රයයට යන විදිහේ වැඩ කටයුතු කළා. අන්‍ය බාල ආශ්‍රයෙන් බේරගන්න සුජාතවත් ධර්මානුකූල මෞකෙනි වෙන සියලුම කටයුතු දෙවිලි කරලා දරුවා හදා ගැනීමේ කටයුතු පරිණි කළා. අනේ පළවෙනි කරගෙන තමයි මේ ආර්ය මාර්ගය තුල යහපත් ජාතියක් හැටියට ජය අරගෙන යහපත් ජාතිය බිහි කිරීමේ පළවෙනි දෙන මෞල හිමි. ඒ මෞ ඉන්න තාක් ඒ සමාජයේ ජය ගන්න සමාජයේ ජයගත් ගති එවනු මවුරු නිසා සමාජයේ ජයාත් කර දුන් මවුට ජයගත් මාතාවේවත් ජගත් මාතාව කියන නමක් තිබුණා. ජගත් මාතාව කියන්නේ සුචරිතව සමාජයේ දරුවා හදා ගැනීම අග්‍ර කරන ඒ කටේට හරියාකාර කරපු මව් සමාජයේ ජයගත් ඉරිසක් බිහි කරලා දුන්නා. අන්නේ පිළිස බිහි කරලා දීමේ පූර්වගාමික වුණ මවුට සමාජයේ ජයත් කර දෙන්නා වූ උත්තරීතර මව් කියන වචන නිසා ජගත් මාතාගේ නමින් හැදෙනවා. මෙන්න මේ ජගත් මාතාවේ තමයි අසේවනාච බාලානන් කියන පළවෙනි තැනින් තමන්ට උපන් දරුවාව හදාගන්නේ අසත්පුරුෂ ආශ්‍රයයට යවන්නේ නැතුව. එහෙනම් මව් දන්නවා මගේ දරුවා දුසිරි සහිත පුද්ගලයා ඇසුරට එබඳු වැඩ පිළිවෙලක නැඹුරුවෙන් දරුවන් අතරටවත් මම යවන්නේ නැහැ. ඒ දරුවා දැහැමේ සුචෛතව පුරුදු කරගන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මුලදිම කපලා දාන්න ඕනේ අර විනාශ වෙන පැත්ත. විනාශ වෙන්නේ මොකකින්ද? බුදුරන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නිකන් හටගන්නේ අවිද්‍යාවට හේතුවක් තියෙනවා. අවිද්‍යාවට හේතුව යන අසත්‍යක හේතුවනේ. විද්‍යාව තියන විද්‍යාව පහළ වෙන හේතුවක් තියෙනවා. විද්‍යාවට හේතුව සත්‍යක හේතුවනේ. එහෙනම් මෙන්න ඉතින්ලා මොකද කරන්නේ? අවිද්‍යාව නිකන් පහළ වෙන්නේ නැහැ. අවිද්‍යාව නිකන් වර්ධනය වෙන්නේ නැහැ. අවිද්‍යාව වර්ධනය වුණොත් තමයි සියලුම දුක හැටට මුල. එහෙනම් උපන් දරුවා ආගන්තුක මේ ලෝකයට ආපු දරුවා. අවිද්‍යාව වර්ධනය වෙන්න නොදී රැකගත්තේ මව් විදී. එයා දුචරිත සාගත ඉතිමිලි ක්‍රියාවද ඒ දරුවාට වැඩෙන්න ඉඩ දීපේ නැහැ. එබඳු වන්නා වූ පිළිස් දැනගෙන ඒ පිළිස් වල දරුවා එකතු කළේ නැහැ. එල්ලමට යැවුවේ නැහැ. ඒ જાතියේ හැකගෙන විචාරිත ගුණධර්ම පුරුදු කරපු මව්ගේ කාලයේදී බාල ආශ්‍රයෙන් තොරවෙච්ච මංගල කාරණේ මව් දුන්න දරුවා. මෙන්න මෙතනින් පළවෙනි පටන් ගන්න. දරුවා පඬිත සේවනයේ පුරුදු කළා. අවුරුදු 6ක් යනකම් දරුව හැදුවේ අම්මා. බාලාසනෙන් තොර කරලා යහපත් ගුණධර්මයේ යුක්තව අවුරුදු 6ක් හදාගත්ත අම්මා. අන්න අතේවනාච බාලානන් කියන අපේ ජීවිතයේ අවුරුදු 6ක විතර කාලේ මුල හුරු කළා දුන්නා. ඔය මුලදිගත හුරුව තමයි මුළු ජීවිතේටම ක්‍රියාත්මක වෙන්නේ. මුලදි යහපත් පැත්තට හිතලා දුන්නා කාවැත්තුවන අයහපතේ අයහපත ගියා දුන්නා නම් මෙතනින් ගන්න මුල් පැවැත්මේ ආරම්භය තමයි.
ඒ මුළු ජීවිත කාලයෙම ඒ දරුවට ජීවන හටාව වෙයි. මෙන්න අසේවනාච බාලානාං කියන ටික ඉවරට පස්සේ හය අවුරුද්දකින් පස්සේ දරුවා ඉගෙන ගන්න එදා ඇවිල් පිළිවෙල. අද වාගේ එක එකෙන් බී දුචර්ත ගන්න ඉස්කෝල තිබුණේ නැහැ. වැඩකට නැති වැඩ ගන්න ඉස්කෝල තිබුණේ නැහැ. සුචරිතව දැහැමින් තමන්ගේ කටයුතු කරගෙන යන්න අධ්‍යාපනය කරන මොනවද තිබුණේ? ඊ අවශ්‍ය කරන මූලධර්මයේ පාලක ලදීමට පන්සලේ හිටපු ලොකු හාමුදුරුව තමයි. අනුන්ගේ මෙන්න ආව වේණි කියන වචනේ පෙන්වන්නේ. වෙන් කිරි. පර වැඩවලින් වෙන් කරන හැටි පෙන්වන්න නිසා කියනවා පර වේණියට ගිහිච්චා කියලා. පර වැඩේ මෙන්න මෙව්වයි. සාසනයේ බැහැර වැඩ ඔක්කොම පර වැඩ. මේ පර වැඩ ටික අයින් කරන්න. පරයන්ගේ වැඩ අයින් කරන්න. සාසන වැඩ පිළිල ගන්න. පරයන්ගේ වැඩවලින් වෙන් කරන්නා වූ තැනකව පර වේණියේවත් කිරි වෙන කියලා. අදන් කිරි වෙන කියන්නේ ඒක. අන්න පර වැඩවලින් වෙන් කරන තැනට ඉගෙනීම ලබා දීලා යහපත් මඟ හතුරවන්න තමයි. පර වේණී තැනෙහිවත් කිරි වෙනට දරුවා යවන්නේ. මොකද දිනා දේව කතාවකුත් එකයි මේ කියන්නේ. දේව කතාව පස්සේ වෙනම බලාගත්ත හැකියි. පැතු බණ්ඩව දුඟක් විලා වෙනවා. එතන මොකද වෙන්නේ මෙන්න මෙතන ගියාට පස්සේ දැන් පඬිත හේවණටයි ගිහින්. පඬිත කිව්වකට ගමේ ඉන්න ගමේ පන්තිවල කොහාමද? සීලවන්ත ගුණවන්ත උදවි. ඒක අල්ලිදි. අන්න ඒ පඬිතා ආශ්‍රිත යව්වට පස්සේ අන්න ඊළඟ අවස්ථාව අට අවුරුද්දක් දරුවා ඉගෙන ගන්නවා පන්තිවල ලොකුහාමුදුරුවන්. ඒලා පඬිතයා. අව පඬිතියෙක් ලෝකේ දකින්න හිටියේ නෑ එදා. ඒ මහා සංඝරත්නය තමයි පඬිත ඇදීදී. සංඝරත්නය උගන්වන්නේ වැඩ කර නැති ඇතියවන් මිසක් වැඩ කර නැති ඒවා නෙමෙයි. දේව කියන්නේ දුන්නේ ඝන කියන්නේ සමගියෙන් සමාදානයේ ඉඳහලා දුන්නා. ඝන දේව කිව්වේ ඒකයි. සමගියෙන් සමාදානයේ ජීවිතය ගත කරන්න සාමීන් ජීවිතය ගත කරන්න කියා දීලා මග පාදලා දුන්නේ ඒ ධර්මයේ දුන්නේ කවුද? ඝනයක් හදා ගන්න දුන්නා වූ දී තමයි ඝන දේව. ඒ ඝන දේව ආශ්‍රයයේ ගිය කෙනා තමයි ඝනීස. ඝන ඒස. ඝන ආශ්‍රය. අවුරුදු 8ක් ගිය නිසා ඝන ඒස ඉවත් ගණ කියන්නේ අද නම් ගෞරව විදිහට එදා ගණ කිව්වේ සංගරත්නය. සංගරත්නයේ ඇසුරට ඇරපු නිසා. ඒ ඇසුරේ ජීවත් වෙච්ච අවුරුදු ඒ කාලේ තියෙන ගණේෂ කාලය. දැන් උතෙන්දී යම් ක්‍රමයක් තියෙනවා අවුරුදු 8ට අෂ්ට ගණේෂ කියන. අවුරුදු 8ක් ගත්ත අධ්‍යක්ෂින් පහිතු ඉගෙන ගත්ත රුහු වෙච්ච කාලයක් තියෙනවා මේ සංගරත්නයේ ඇසුරේ. ඒ කාලේදී ඒ දරුවට අෂ්ට ගණේෂ කියන දෙනේ ක්‍රමානුකූලව ගියා. ඉතින්ලා බාර දුන්නා කුමාර ගණේෂ. ඊට පස්සේ බාල ගණේෂ. අපුණි එක අපු හරියට එයාට අවවාද සම්සාධනා කරමින් ක්‍රමානුකූලව හදනවා. ඊට පස්සේ කය වැඩෙන්න අවශ්‍ය කරන જાති ආසාවන්ට කුපිත නොකරන දෙහැම් ව්‍යායාම ක්‍රම තිබුණා. නර්තන කලාව කියලා ඒකට කිව්වා එක. ඇතුම් කලාව. අනේ නර්තන කලාව ඉගෙනනවා කය වැඩෙන කාට කය හැදේ. ඊළඟ අවුරුදු. ඒකට කියන නර්තන ගණේෂ. ඉතින් ඔහොම එකින් එකනේ ගණේෂල මොකක් තියෙනවා අත් ගණේෂල මැනකම් ඔහොම ක්‍රමයක් තියෙනවා සම්පත්ති ගණේෂ මහා ගණේෂ වීරම්බ ගණේෂ ඔය ආදි වශයෙන් යන ක්‍රමය අන වයස සීමාව අනුව ඒ බුද්ධිලට ක්‍රම ක්‍රමෙන් වීර ගණේෂ ඉන්නේ අයලට වීරේ පොසින් තියෙන මොනවා සුද වීර මොන වැඩ වලට මොනවට දක්ෂ ඒවල තෝරා ගත්තා අන වීර ගණේෂ ආව ඒකට ඉතින් ඔහොම බල අගන කාලයක් ආවා බල ගණේෂ මේ අනිවට අර ඒව ගිහිලා අන්තිමට අර වීරම්බ ගණේෂ ආරම්භ කරපු ඔක්කොම දැනගෙන වීරම්බ කියන්නේ ඉවරයි කියන දැනගෙන ඉවරයි කියන එකයි ඉවර අන්තිම අවුරු වීරම්බ ගණේෂ ඊට පස්සේ ලෝකයාට සම්පත්තියක් වන දරු මරපුර හදා ගන්න හදුරවන්ට යා එක නේද සම්පත්ති ගණේෂ ඊට පස්සේ අවුරුදු 16 සම්පූර්ණයි විවාහයක් කර දෙන්න කාලය වෙලා තියෙන්නේ ඔලොස් වාසේදී තරුණයි ලක්ෂ්මී ගණේෂ කියන ලක්ෂ්මී ගැන කියාද ලක්ෂ්මී කියලා කියන්නේ මේ කුල කාන්තාවන් තම පාවගෙන ජීවත් වෙන එක. ඒක කියා දිලා තමයි පිළිගලේ අන්න අවුරු 8ක් ඉඳලා. මෙන්න මේ කාල සීමාවට කියනවා. පණ්ඩිතානන්ද සේවනා කියන කාලය. පණ්ඩිත සේවනේ ඉන්න කාලය. අවුරුදු 6ක් යනකම් අසේවනාච වාරාණන් කියන මංගල කාරණේ මව හදලා හිටන්.
පණිතානන්ද දේවනා කියන එකෙන් තව අවුරුදු 8ක් යහදාක ලැබුවාට පස්සේ බාර දුන්නා. දොරසාහෙල් ලැබුවාට පස්සේ මිද වෙන කාලය ආව පන්තිලේ ඉගිලි වෙලි. අන්න ඒ කාලෙකට පණිතානන්ද දේවනා කියන කාලය ඇවිත්. දැන් මෙතනින් ආවට පස්සේ දැන් තමයි එයා තරුණයි. දැන් එයා දන්නවා වැඩියේ ඉත්ත විදියේ ඉත්ත ගරුකල ඉත්ත සියල්ලම ඉගෙනගෙන ඉවරයි. ඔතෙන් තමයි දහම් දැරගෙන ආදුරණි අට අවුරුද්ද ඇතුළත ඉගෙනගත්ත දහම් වලින් එක සෝතාපන්න එක සතරදායකයන් මේ දෙකේ පස්සේලා වෙයි. ඒ ධර්මාභූතිය ලැබලයි. අන්න එතෙන්ට පටවෙච්ච කෙනා තමයි පිරියේ ඉත්ත හඳුනන. කවුද පිරියේ ඉත්තන පිදී? අන්න පූජාට පූජන යානන් තුන් වෙලෙක තමයි. ඊළඟ කලි වල වර්ධනය කරගන්නේ. මෙන්න මෙතෙන්ට පළවෙනි මංගල කාරණා තුනක සම්පූර්ණයි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් එයා ගිහිල්ලා දැන් හිතුවාකාරයෙන් ඉතින් ජීවිත ගත කරේ නෑ. තමගේ ප්‍රතිරූපකෙයි. ප්‍රතිරූපකෙයි බෞද්ධයද බෞද්ධයි. බෞද්ධයද බෞද්ධයේ මියා ආදී වශයෙන් සම්බන්ධ කරගෙන තමයි. පරිසරේ ගුණනා ගන්න. හිතවත්ව හදාගන්නේ බෞද්ධයෝ. ඒ බෞද්ධ පිළිසමයි එකතු වෙන්නේ. දැහැන් විජයස පිළිසමයි. අන්න ප්‍රතිරූප දේශ වාදය හදා ගන්න. දැන් මේ තරුණයාගේ ඊළඟ අවස්ථාව අද හොඳට පැහැදිලිව පේනවා අවමංගල්‍යයක් වෙන හැටි. අරුණ්‍යා තරුණ අවස්ථාවේදී නොගැලපෙන බුද්ධිය ඇතුළු කරන්න කිව්වා. තරුණ ජීවිතේ විනාශයි. ගැලපෙන බුද්ධිය ඇතුළු කළ සුදුසු ඇතුළු කළ ඒ ජීවිතේ අභිවෘද්ධිය නැගෙනවා. අන්න ප්‍රතිරූප දේශ වාසී කාලය උනතර. දැන් මෙයාට ධෛර්යය වැඩ කරන්න අවුච්ච වෙලාවදී. මෙන්න මේ වෙලාවේදී එයා මේ ලෝකේ කරන වැඩවලින් ජයගත්තී. උබ්බේජ කත පුඤ්ඤතා කියන ගුණය. දැන් මේකද පෙන්නන්නේ පෙර කරන ලද පින් ඇති බව කියලා දෙන්නා. පෙර කරන ලද පින් නැත්තර මේ මංගල කාරණේ නෑ නේද? එන්න අදදී මවුල් කරනු බෞද්ධයින්ට යායුතු මාර්ගය. පෙර කරන ලද පින කියන එක විපාකය. ඒ විපාකය කරලා දෙමනොත් හොඳයි නැන්නගේ ආදරමයි. එහෙනම් මෙතන කලිය ඕක නෙමෙයි. උබ්බේත කත පුඤ්ඤත වැඩක් කරන්න ඉතලා බිනා කරලයි මෙන්න ඊළඟ මංගල කාර්ය වැඩක් කරන්න පටන් ගන්න ඉතලා බිනා කරලයි දැන් ඔය කිනිත අපි එනවා උදැල්ල අරින් දැන් ගොවිය ගියාම අමතර ගිහලා උඹට ගිහලා උඹර හොරන් ඉතලා උදැල්ල තියලා ඉතලා වැඩලා ඉන්න වැඩ කුඹුරු පොඩි අපි දන්නේ ඊට පස්සේ උදැල්ලට වැඩ කුඹුරු බලන්න පටන් ගත්තා මේ කාර්ය එදා කලේ විදිහ වැඩක් කරන්න දෙහිලා විනා කරා. අද කියන්නේ උදැන්නට වැඩේ නැහැ. නමෝ තස්ස බලවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විනා කරගත්තා. ඉදුවලදීක. මොන වෙලෙද වැඩේ? වැඩේ වාදී නැහැ මොකද? මනහාදී පසන්නේන වාසතිවා කරවතිවා තතෝ නම් සුගමං වේති ජායාවන පාය. ප්‍රසන්න වූ මනසින් පහන් හිතෙන විටෝ කරන වැඩක් ඇද්ද කියන කතාවක් ඇද්ද? අමාපති ජායාවිනා වගේ හවතේ. මිනිස්සුන්ගේ මෙන්න මේක උදා කරගන්න තමයි තමන් ඉතිල්ලා වැඩක් ආරම්භ කරනකොට පිනක් කරගෙන ඉන්නේ. අනිතරමේ නමෝ බුද්ධාය. ඔයදින භාවිතා කළා. ඒ අධ්‍යක වපුර තියාගෙන තමන් සිහි කරගත්තේ මම සුජරිත ගුණයේ කඩලා නැහැ. දස අකුසලයේ විමින ගුණයේ මගේ පපුවේ තියෙන්නේ. ඒ ගුණයේ ඉඳ මම බුදුන් අදහලා වැඩ කරනවා. බුදුන් සිහි කරලා වැඩ කරනවා. නමෝ බුද්ධාය. සංකේතයේ වශයෙන් අධ්‍යක වපුර තියලා බුදුන් සිහි කරලා ඉතින් උදැලට වැඳෙන උදැල්ල කුරුකේ වාහනෙට වැඳෙන නම බුද්ධාගල වාහනේ අරුණේ දීක ඊයේ දෙනක හතරයක් වාලුවක් උනේ නේ ධම්ම ධර්මයේ විදිහින් ධර්මය ආරක්ෂා කරගන්න තමන්ගේ ඔක්කොම කටයුතු ආරක්ෂා කරගන්න අය හැමදාම වෙන්නේ මෙන්න මේ මංගල කාරණයන් නිසා මේක තමයි වැඩක් කරන්න ඉතින් විනාක කරන්න පුළුවන් කරව මංගල කරන්න මේකට නලද කීම් වලට අපිට කරන් දෙයක් නැහැ මේක මේවා අපි දැන් භාවිතා කරන්න දුන්නේ නමස්කාර ඔක්කොම නමස්කාරයක් කරන තමයි පටන් ගන්න. බත් එක ගෙවන්න ගියාම අවු. ඇලියට බත් ගෙලා නිදෙල. ආදී නමස්කාරයක් කළා මේ හාල්ටිවල ඉඳාන්නේ. නමස්කාරයක් කළා ඉඳන් ඉන්නේ කියන්නේ මොහොතක් මොහොතක් ගානේ බුදුන් දී කරලා. මොන දී කරලා.
ගුණ දී කර කර සමගි හැම වෙලාවකම ඉකීටි ආරම්භ කළා. කිසිම දාසේ කරදරයක් වුණේ නැහැ. මේක තමයි වටිනාම ආරක්ෂිත ක්‍රමය. නමුත් මේකේ සංකේතයක් වශයෙන් අද එනවා. ඉඳලට වැඳලා වැඩ කරන්න. වාහනේ දුක්කානමටලා වාහනේ ඉරවන්න. අපි වෘත්ති වෙලා තියෙනවා දැන්. වැඩ කරන්න ගියහම මේතන හැන්දරක් තියෙන ඉතලම වැඩ මේතන හැන්දරේ වැඩලා වැඩලා ඉතින් බදා බීලා ඉඳලා වැඩේ පටන් ගන්න. දැන් මෙහෙම අපි ওই જાතිය ද්‍රව්‍ය වස්තු වලට වඳින්න පටන් ගන්නවා. ඉතින් හැමිනීම කලේ වැඩ කරන්න කියලා විනා කරකට මුදුගුණ දීගල. නැණයන්ද හරිය. මෙන්න මේ තමයි අර තරුණය ආරම්භ කරන වැඩවලදී පුරුදු කරගන්න ඊළඟට. මොනවා හෝ යහපත් වැඩ කරන්න ඉහිලා ගුණ දී කරලයි. ගුණ දී කරලයි. තමගේ හදවතේ තියෙන ගුණේ දී කරගන්න. සීල ගුණේ දී කරගන්න. මෙන්න මේ දීගනේ කටයුතු කරනකොට තමන් අදින් කවදාවත් වරදක් සිද්ධ වෙන්නේ නැහැ. අන අර්ථ සම්මාපණිදී ඊළඟ ඉඳලේ. මොකද? තමගේ වැඩ පිළිවෙල තමගේ අධ්‍යක්. නිවැරදි. ඒ වගේම මේ ආශාවන්ට බැඳෙන්නේ නැති. ඒකලින් විදිලා විදි කිලේ විදිලා යන්නේ. අවශ්‍ය කරන විදිහේ දෙවිදනවා. ඒකේ මම පාද ගන්න. මම මේ කරන හැම වැඩක්ම දෙවෙනි. මට මලවෙනි මේ දාන්නේ. නිවන් දකින්න දාන්න. ඔය දීයේ තමයි හැම මොහොතකම දීන්නේ. ඔන්න ඔය දීයේ කටයුතු කර යනකොට අනේක මංගල කාරණයක් වෙනවා. එතකොට බාහු සත්‍යංච සිප්පංච විනයෝච දුදිකිති. දැන් මේ බෞද්ධ භාවය. දැන් ඉගෙන ගත්තේම තිබුණා මිසක් අධ්‍යක්ෂයෙන් තිබුණේ. සීල්ප ඉගෙන ගත්තා නිසා සීල්ප කරලා පළමුණු දා තිබුණේ. එහෙනම් දැන් සිද්ධ කරගන්නේ මොකද්ද? ඉගෙන ගත්ත සීල්පයට අනුකූලව බෞද්ධ භාව ලබනවා ඒ කටින් කරලා. ඒ සීල්ප සාසිත ප්‍රගුණයක් ලබා ගන්නවා ඊට අනුකූලව කටින් කරලා. පන්සලෙන් ඉගෙන ගන්නකොට ඔය හැම දෙයක්ම ඉගෙන ගන්නවා. ඔයි දැන් කරන්න හැටි වැලිහෙල දාම් කරනවා ගේව කරන්න හැටි මේතන වල වැඩ වැඩ කරනවා ගේව කරන්න හැටි ඉදින්දා ජීවිතය යමක් කරනකොට ඒවා කරගන්න හැටි ඒ ආදිවදී මිරිමේ කිසි යමක් කලින්ද ඒ හැම කටයුත්තක්ම ඉගෙන ගත්තා මූලික වශයෙන් ඉගෙන ගත්තේ ඒවා දැන් තමා විදිහින් ස්වයංවීම ක්‍රියාත්මක කරනකොට තමයි ඒක නිවන් දැනුවත් වෙන්නේ අනිත් දැනුවත් වීම අගලි කරගන්න ඒ තීපසාස්ත්‍රයට අගය කරලා අන්න ඒ තුල කටයුතු කරනකොට සමාජයෙන් සමාගෙන් හැකියාව නිගනු කරන්න. ඒකත් වැදගත් දෙයක්. කරන කියන්නේ හරියන්නේ නිගනු කරන්න තුව කරන්න ඕනේ. ඒක විශේෂයක් නේ. අර මුලදී ගුරුසිත නොරිඳවා වේලාව නොවරදවා බැටිපෙන් උපදවා අකුරු ගැනීම කුමනු සඳවා. යා නිජේ මාජ වර්ණාවක් වෙන්නන්නේ. එයා ඉගෙන ගත්ත හැටි. කටයුතු කරන්න හැටි. සමාජයේ යම් සිල්ප සාහසයක් හදාගලා ඊට අනුකූලව සමාජයේ ජීවනෝපායක් හදාගන්න ඕනේ. සමා කරන ජීවනෝපායද විග්‍රහ කරගන්න. දැන් අද නම් එහෙම නැහැ. දැකින් මේ කාල ගන්න අවස්ථාවෙ මේ කරලා ඉවරේ කුන්නේ. උදේ ඉඳන් මෙතන ලගිනවා ඉවරයක් නැති. කොහොම කීකේ තමයි රසායන වෙන කරන්නේ. සමා කරන රසායන තමයි නිකර කරගන්න. සමාට යන්නේ. දැන් මේවා තමයි මේ ධර්මයේ තිබෙන දැනගන්න. මොන වැඩක් හරි කමන්නේ කසල සෝදකේ කුණා කමන්නේ. සමා කරන රසායන කරු කරන්න. මේක මගේ ජීවනෝපාය. මගේ ජීවිතය වගේ බවත් ගන්න. විරසාවකට මේක නිග්‍රහ කළ බෑ මේක අවස්ථාව හැදීර කරන්න අන්න අදහස් අරගන්න මෙන්න වීදියේ කරන මොකද එන්නේ අන්න දීප ශාස්ත්‍රියත් විනයෝච සුසික්කිතෝ මනා විනයත් එක්ක සකස් වෙලා එන මේ ක්‍රමානුකූලව එකක් පටන් ගන්නවා අනිකට ආදානයි හැමදේම අනුකූලවයි මේකෙන් දී අනුකූල සම්බන්ධතාවයෙන් ආදාන කරනවා ඒතර මොකද එන්නේ අන්න සුභාසිතා සුභාසිතා දැන් ওই සත්පසක් විතරම භාවිතා වෙනවා. මම සත්පස දීනවා. කවුරු සත්පස දේශනා කරේ? බොරු නැති, කේලම් නැති, පරිසර නැති, පොළාම් නැති යම් බසක් ගන්න එක දුබාසිතය. එහෙනම් මේ බස මොකද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කළා වූ බුද්ධ වාසිතය. මෙන්න මේ බුද්ධ වාසිතයට යාවෙලා. මේ බුද්ධ වාසිතය අනුකරමින් ගිහින් යා වාචා. ඊට අනුකූල වෙච්ච වචන භාවිතා වෙනවා. බුද්ධ වාචිතේට අනුකූලව අර්ථ ගන්නු දහම්පද වද මේව තමයි විතර භාවිතා කරන්නේ මේ කටයුතු කරගෙන යනකොට වචී සංඛාරී සුද්ධ වෙනවා මනෝ සංඛාර සුද්ධ වෙනවා මෙන්න මංගල කරුණ එකිනෙක සකස් වෙන හැටි දැන් මේ කටයුතු කරගෙන යනකොට අන්න අර ඉගෙනගත්ත වැඩි හිටියන්ගේ අගේ දාන ඒ වගේම අපපාසාන කෙරපට උප
උපකාරීට ප්‍රතිපකාර දන්න මේ ගුණෙන් යුතුව ගුණ සලකන්න පටන් ගන්න. දැන් තමන්ගේ අවස්ථාව වෙන්නේ. අරුණයි ඇගේ රස්සාවක් කරගෙන ඒ කටයුතු කරගන්න කෙනෙක් තමන් ඉති මොකද කරන්නේ? මාතා පිතෝ උපත්හා. මෞර්තිය උපත්හා. අග්‍ර කරනවා. මෙලෝදී අපිට යහපත කරලා දුන්න අයට වැලිකමක් නෙමෙයි ඒගොල්ලන්. වැලිකම ඉඳ කරලා දෙනවා නෙමෙයි. තමන්ගේ ප්‍රතිපකාරීට ප්‍රතිපකාරය. මෙන්න මේ ගුණේ මෞර්තිය උපත්හානිය කරනවා. උත්තරාස සංග්‍රහ අමුතරවාදීට සංග්‍රහ කරනවා සමාජීය කලීතු යුතුයකම් කඩ කරන්නේ නැහැ. ඒව හරියට ගෙන්නකොට මොකද වෙන්නේ? මෞපිය ආශිර්වාදී අමුතරවන්ගේ පව ආශිර්වාදී ඒ බුද්ධිලාගේ අභිවෘද්ධියට හේතුනවා කියන දේශනා කරලා තියෙනවා. ආශිර්වාදී බුදුරයන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ සංඝයා වහන්සේලාගේ ගන්න එක විතරක් නෙමෙයි ආශිර්වාද. ජනිදන් සංකල්පෝ දෙන ආශිර්වාදීන අභිවෘද්ධියක් නෙවෙයි දිවිහිමක් නෑ කියලා පෙන්නන සාමියා. ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. අරිහම්බ කරගන්න බුද්ධිලේ සෛරිව හම්බ කරගත්ත දේ තියෙනවා කරගත්ත දේ තියෙනවා තමන් හදපු කරපු දාඩිය මහන්සිය වගුරෝණ ලැබු දෙයින් අන්න දන් දෙන්න පුළුවන් අවස්ථාවේ තමාටම පුළුවන් අවස්ථාව ආවා අනුන්ගේ දේ අරන් කාටවත් දෙන්නේ කියලා ඉතල දෙයක් නෙමෙයි තමන් හරිහම්බ කරලා දැහැමින් සාමෙන් හරිහම්බ කරලා එහෙම දෙන්නේ කියලා වඩිනාස අන්නේ අවස්ථාව තමයි දානන්ත අන්නේ ළඟ මංගල කාර්ය ධම්මචර්යාව ධර්මචර්යාව හම්බ වෙන්නේ ඒ ඇතුලේ කටියතු වල කියනවා. දානි දෙනවා. පන්සල් ඇතුළු කරනවා. අන්න ධර්මචර්යාව ක්‍රමක්‍රමයෙන් ගුරු වෙනවා. උන්වහන්සේලා යන්නේ නැහැටි කතා බහ කරන්නේ නැහැටි, හැදිනේ නැහැටි, සංවරත්වේ දකින්නේ දකින්නේ. ඉමේම තමන්ගේ සංවරත්වයට අනුකූල වෙවි සංවර වෙවි වෙනවා. ධර්මචර්යාව හැදෙන්නේ. ඥාතකානන්ද සංගහව. දැන් ඥාති සංග්‍රහය. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔබලා ඥාතියෙකුට කැමැත්තෙන් සංග්‍රහ කරනවා. ඒ ඥාතියාට චතුරාර්ය සත්‍ය ධර්මයේ සංග්‍රහ කරා. අතන බ්‍රහ්ම විහරණයේ සංග්‍රහ කරා. මෙන්න මෙයා විශේෂයි කියලා පෙන්නනවා. දැන් ඥාති සංග්‍රහය කියන වදිනේ. යම් කිසි ඥාතියෙක් දුගති පැත්තට නොගිහින් සුගති පැත්තට යහපත් අතර ගන්න පුළුවන් නම් ආර්ය පැත්තට නමන්න පුළුවන් නම් මෙන්න මේ ඥාතියට සංග්‍රහය සංග්‍රහ අතරින් අග්‍ර සංග්‍රහය. ලෞකික වශයෙන් විලෝදී අග්‍ර කරපු උදව්වට උපකාරයේ උපකාර කරගන්න. ඒ වගේම අපිට යම් කිසි ආකාරي අපි යුතුයම් ඉදු කරන්නේ අටේ ඉදු කරනකොට ඥාතියින්ගේ ගත්තා වූ සංග්‍රහයේ ඥාතියින් අපිට සංග්‍රහ කරා නම් ඒ වගේම අපි ඥාතියින් සංග්‍රහ කරනවා දයානුකම්පාව කියන උපරිම සංග්‍රහයට ආර්ය මාර්ගයෙන් නම් නම්ිතාවයක් දක්වන විදිහේ අවශ්‍ය වෙන කටිතුලින් සංග්‍රහ කරනවා මෙන්න මේ විදිහ කරන මොකද වෙන්නේ අන්නේ අද ඥාතකාලනා සංගහව කියන දෙන්න ඒ ජීවිතේ හැරගැයිලා අනවඥානි කම්මානි ගිරවත්‍ය කම්මානි දැන් එයා දැනගන්නවා මේ මේ වැඩිය කරොත් මේ මේ දුච්චක්ක සහිතයි මේ මේ ආකාරයෙන් කටයුතු කළොත් එබඳු දුච්චක්ක වලට හරි නැහැ එහැමී සාමීක කරන්න පුළුවන් කටයුතු මෙන්න මේක වෙන් කරගෙන කටයුතු කරන සැතර මුල් බහැගෙන කටයුතු කරනකොට වැඩ කර නැති කටයුතු නැහැ දෙහැමී සාමීක කියන කටයුතුමයි ওই කටයුතු අතර තියෙන්නේ යන්නේ ඉන්නේ කරන කියන කතා කරන කතා නොකරන වල විදවන සෑම අවස්ථාවක් ප්‍රමාණිකුල හුරු වෙලා ඉන්නවා නිවැරදිව හුරු වෙලා ඉනවා එහි මුදියෙන් යුතුව යහපත් අතර කරගෙන යනවා ලෝභයේ තරහවට මෝඩකමට හේතු වෙන සිටිවිලි ක්‍රියාවදන් ඇතුළු නොකර ආගක්ෂේන දේශක්ෂේන මොහක්කේද හේතු වෙන පැතර නැඹුරු වෙච්ච සිටිවිලි ක්‍රියාවෙන් ඇතුළු කරමින් කටයුතු කරනකොට අනවජ්‍ය කර්මාන්ත සකස් වෙලා එනවා ඊළඟ පොදි ආරති විරති පාප පාපයන්ට බැඳෙන්නේ නැතුව ඒ වගේම ධර්ම භාගියට නැඹුරු වෙච්ච කැමැති වෙච්ච ජීවිතයක් ඇති කරගන්න මජ්ජපානාච සංයම මජ්ජපානයේ සම්මෙත පත්තේ මත්යන් කියවහම එක දෙයක් නේ එක පැත්තක ඇල්කොහොල් විතර මත්පැන් අත්තුල් මත්ය වගේ ඒ જાතියත් එක පැත්තක් දැන් මෙතෙන්දී ඒකුත් බැලියක්
මද්දපාන දැනගන්නවා. මොනවද? ඇහෙන් රූප වීලමත් වෙනවා, කනෙන් ශබ්ද වීලමත් වෙනවා, දිවෙන් රස වීලමත් වෙනවා, නාසයෙන් ගන්ධ වීලමත් වෙනවා, කයින් පහද වීලමත් වෙනවා. මේ රෝගියාගේ හැට. මේවා මත් වෙන මට්ටමට ගන්න නැහැ මත් වෙනවා ප්‍රමාදයි. ප්‍රමාදිනුත් රෝගිය අල්ලගන්න. ඒවා පරිහරණය කරන්නේ මත් නොවි. අන මද්දපානයේ වින්වීම මත්යන් වෙගීම කියන්නේ උතනයි. ඇල්කොහොල් නොබී හිටියද මත්යන් වෙගීම සිද්ධ වුණේ නැහැ. ඒකේ කොටසක් පමණයි. ඒක ගන්න කියනවා නෙමෙයි. ඒක සම්පූර්ණ මද්දපානයේ හැටියට ඒක ගන්නවා කියනවත් නෙමෙයි. ඒකත් අයිති කොටසක්. දැන් රූප මද්දපාන කියනවා, ශබ්ද මද්දපාන, ගන්ධ මද්දපාන, රස මද්දපාන, පොට්ටබ්බ මද්දපාන මේවත් මද්දපාන. මෙන්න මේ මත් වෙන මත් වෙන්නේ ඒක. ඇහෙන් රූප බලන රූපකාමී මත් වෙන විදිහට කටයුතු කරන්න ඒක. කණින් ශබ්දහල ශබ්දකාමී මත් වෙන යන්නේ එපා. ඒවැ සීමාව දැනගන්න. අන්න ඒ තමයි මද්දපානයේ සංවේයම් වෙන්නේ. දැන් ඉතර මොකද වෙන්නේ? ධර්මයෙන් කල වෙන්නේ. දෙන්නේ දෙන්නේ ධර්මයටයි දැනේ. දැන් යාට අමු දරුවෝ වසින් අමු ඉන්නවා, දරුවෝ ඉන්නවා. දෙමාපියන් කරකලා ඒ අවස්ථාව තියෙනවා. හැබැයි දැන් මෙහෙම කරගෙන යනකොට දෙමාපියන් කරගන්න බැරි අවස්ථාවක් එනවා. මොකද දෙමාපියෝ අර ගිහිදර නැහැ. තම අවස්ථාව. ඒ අවස්ථාව වෙනකන් ඉඳලා ගිහිදර ඉඳගෙන දෙමාපියන් කරගන්න අවස්ථාව තියෙනවා. ඇත්ත කිව්ලා හොට විමාන එකක් එහෙම ගිහිදර එදා හිටියේ නැහැ. වාචක අම්මිස්සාත්. ඉකර කමයක් ඉඳගෙන ඒකෙම මේ මංගල කර්ණයක් වෙන්නේ නේන. අදම්මී අප්‍රමාදව කටයුතු කරන මේවත් මංගල කාර්ය. දැන් දන්නවා කාරවෝද නිවාසෝද. දැන් ගරුබලීත්වත් දන්නවා. ඒ ගරුත්වයත් පිහිටවන. ඒ තමයි. නිවාතුණි. නිවාතුණි මානින් මත් නොවි. කවුරු කිව්වත් යහපත් දේ යහපත් විදිහට පිළි අරගෙන අවන්කෝ නිහතමානී නැමෙන ස්වභාවයටපත් වෙලා ඒ නිවාතුණියටපත් වෙනවා. ඒ වගේම සතුටු හිතේ යුක්ත වෙනවා. සතුටු වෙන්නේ මොකද? නිගම හිනහවි සන්තෝෂේ වීදියේ සතුටු වෙන්නේ නෙමෙයි මුලාකි. මේ සන්තුෂ්ටිය කියලා කියන්නේ. තමන් කරන කියන හිතන දේ තුලින් තමන් සතුටු වෙන්න හේතුවක් තියෙනවා. පුළුවන්කමක් තියෙනවා. යම්මගක් අතුරු කරනකොට රාගක්ෂේත දේසක්ෂේත මොහක්ෂේත නැඹුරු වෙන බව පේනවනේ. රාගක්ෂේත දේසක්ෂේත මොහක්ෂේත වෙන බව පේනවනේ. සසර දුකින් නිදහස් වෙන තැන මට හම්බ වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ මඟ අනුගමනය කරන්න මට හැකි වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. විනයමකට සතුටු වෙනවා නම් මෝඩකම කියන්නේ වෙන එකක් නෙවෙයි. මොන සතුටු වෙනවද? තමාගේ සතර ගමන කෙරවර කරගන්න හේතුකාරක වනදිය තමන්ට ලැබුණාට පස්සේ ඒ ගැන සීකනවා නම් සතුටු වෙන්න හේතුකාරක ඒකාන්තයෙන් තියෙනවා. අනන්ත සංසාර දුකෙන් නිදහස් වෙන මාර්ගයක් මට හම්බ වුණා. ඒ මගයි මම මේ පිළිවදින. ඒ මගටයි මේ නැඹුරු වෙන්නේ. මට සතුටු වෙන්න පුළුවන් මේ කරන වැඩේ. ලෝකයා එක්ක සන්තෝෂයෙන් ඉඳපැන බැන අරක වුණත් හම්බ වුණා. මොදල නටන්න සම්භව වුණා. බින්දුවක් කියන්න හම්බුණා කියන හඳුනාද අපායට නගර සතු වෙන්නේ බෑ. ඒක දුක් වේවිදි මම. එහෙනම් ආයේ දැනගන්නවා කුමක් වල සතුරු වෙන්න පුළුවන්ද? කුමක් වල දුක් වෙන්න පුළුවන්ද? ඒ කාරණා දෙකම දැනගන්න. ලෝක සත්‍යය සාමාන්‍ය ලෝක සත්‍යය දුක් වේ ඉන්න හඳුතු වෙනවා. සතුරු වෙන තැන දුක් වෙනවා. මේ ලෝකයගේ. ආයේ ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නිවනට හේතුකාරක මග වෙන්න දෙන සතුට වෙනවා. ඒකට මගේ පෑදෙන්න දෙන සතුට වෙනවා. ඒකට අවශ්‍ය හිතේලි ක්‍රියාවෙන් කටයුතු කරන්න ලැබුණයි කියලා සතුට වෙනවා. මෙන්න මේක තමයි සන්තුෂ පොදකේ. ඒ සන්තුෂ්ටි. කතන් යුදා සුතෝ කතන් නදාකා. සුදක් නැහැ. Tamante මේ යහපත් මග අරන් දුන්නේ කවුද? ඒ වැඩිහිටිය කවුද? දෙමව්පිය කරපු උදව් මොනවද? ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ලැබිච්ච ආධාර උපකාර උදව් මොනවද? මෙන්න මේවා දැකලා තමන් දැනගන්නවා මම කෘතගුණ සලකන්න ඕනේ. ඒ වගේම ලෝකයන් යහපත කරලා දෙන්න ඕනේ. අනික් අය යහපත් දේ පෙන්වා දෙන්න ඕනේ. අන්න ඒ ටික බලාගෙන කටයුතු කරනකොට නැඹුරු වෙන්නේ මංගල්‍යය කරා නෙන්න නිවන් මාර්ගය කරා නැඹුරු වෙමයි වෙන්නේ. මේ ජීවිතේ හැරගෙන යනවා දෙහිමි සාමී. ඒ කටයුතු කරනකොට බාධකයක් කරදරයක් නිතර කරනවා. අන්න මාර්ගයේ සකස් වෙනා එනවා. දැන් මොකද වෙන්නේ? ওই අවස්ථාවලපත් වෙනකොට පන්සල ඇතුලෙන් අහක් වෙලාම නැහැ. ඉගෙන ගත්තේ පන්සලේ, නිතර යන්නේ පන්සලට, ඇතුළු ගන්න ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසන ලැබෙනවා. සුතගුණ සැලකීමේ යුද්ධ ඇතුළු කරනවා, දානමාන දෙමින්, ඒ ආකාරයෙන් දැහැමි ජීවිතය ගත කරමින් තමයි යන්නේ. දැන් මොකද වෙන්නේ?
අන්න සද්ධර්ම ශ්‍රවණයට ඉතාම හොඳ විරාමයක් වෙනවා. ඉතලා ලෝකේ තියෙන අත්දැකීම් ගැන කිව්වට වැඩෙන්නේ නැහැ. දැන් විදලානේ තියෙන්නේ. විඳන වාසිය තේනවා මේ තරම මෙච්චර. අත්දැකීම් සහිතව කියනකොට. එදා අදාහරයි දැන් අදාහරයි කොහොමද? එදා නම් මට කොච්චර කිව්වත් මේ තරම හේතුන් නැහැ. මම හිතුවා සුන්දර ලෝකයක් කියලා. ඒ නටේ කියන තරම් සුන්දරත්වයක් නැහැ අත්දැකීම්. ඒක මුලාවක් දැන් පේනවා. අන්නේ තමන්ටම වැඩිහින්න පටන් ගන්න තැනක් කියලා. දැන් මේ ඒකට අවශ්‍ය කරන්න ආව ආදීනව ධර්ම දේශනා කරන්න දැන්. දාන කතාවෙන්, සීල කතාවෙන්, සංඝ කතාවෙන් ඇවිදින්න. දැන් ජීවිත ආදීනව කතාවට අවශ්‍ය ධර්ම ශ්‍රවණිය තමයි දැන් හම්බුනේ. මුලදී හම්බුන ධර්ම ශ්‍රවණිය හැඩ ගහගන්න. දැන් අධ්‍යක්ෂින් සහිතවන්න ආව ජීවිතයේ ධර්ම ශ්‍රවණිය විමුක්තිය කරාම ඉල්ල කරා. ආදීනව කතාවේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන් ආවට පස්සේ අන්න ශාන්තිය මතුවේ. අත්තරේමි මේ තිබුණාවු දෙයට චන්දරාගයෙන් බැඳිලා හැඳිලා ඉන්නා වූ උපාදානීය අත්තරේ ගියාද නොවැළී ගියාද විදී ගියාද නිවරයි. එතරයි සතුටු. එතනයි නිවි. මේ ජීවිතයේ අධ්‍යක්ෂින් ලැබලා ඒවත් හරයක් නැහැ කියලා දැනගෙන. ඒකෙන් අහක් වෙච්ච නිවනේ පැත්තට යන උරිනා ශාන්තිය. සෝ වදන්තත. අනුසුවත මඩපත්. ශාන්තිය මුල් කරගෙන ඒ ශාන්තිය සඳහා දුන්නා වූ යම් සබ්බසක් ඇත. යහපත් වචනයක් ඇත. අන්නේක ආශ්‍රයයට පත් වෙන. සෝ වදන්තත. එන නිවනට හේතුකාරක වන මග අහගෙන ඊට අනුකූලව නැඹුරු වෙලා ඒ ආශ්‍රයයට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? සමනානන්ද දන්තත. මෙතරකළු ශ්‍රමණය දැක්කා. අපි දැන් දකින්නේ ඊට වඩා ගැඹුරු වර්ධයක් ක්‍රමන. නිවනේ ස්වභාවයේ තමට වැටුණාට පස්සේ ලෝක ආදීනේ වෙනුලා ලැබෙන විමුක්තිය කොච්චර නිදහස්ද කියලා වැටුණාට පස්සේ අනේ අපිට බැරි වුණාද? ඒ අපි බලාපොරොත්තු නිදහස ලබා ගන්න ඉදිරි ශ්‍රමයන් වහන්සේලා ඉන්නේ. අන්න සමනේ වෙච්ච අය දැන් උන්වහන්සේලා මේ සම්පාණයතුව ඉන්නේ. මේ යථාර්ථය දැකලා නේද? අන්න දකින්නෝට නියම ශ්‍රමණ දර්ශනයේ පහළ වෙන්නේ. දැන් දකින්නේ රූපයෙන් දකින්න සමන නෙමෙයි අර්ථයෙන් දකින්න සමන. ධානිකාරය දෙනවා. අපි හද්ද නැතුව ඔය පැත්තෙන් ලහවුරු වතේ කතාවක් බහුත් නැහැ. වීදු අභිනෝදයක් කරන්න වෙන්නේ නැහැ. hina වෙන්නේ නැහැ. මොකුත් නැහැ. එන ගාසරියුත් නැහැ. පාළු ඇදී වෙයි. එහෙම තමයි ඉස්සෙල්ලා ඉන්නේ. දැන් දෙනවා ඒක නේ නා සාන්තව ප්‍රණීතව මාගේ ඒතං සම්සං ඒතං පරිතය දැන් සම්ප සංකාර සම්මුත ඒක නේ හරි ඉන්නේ. ඒ සමතේ වෙදී අමනාපෙන් ඉන්නව නෙමෙයි. ඕ නිදාස්භාවයෙන් යුක්ත සාන්ත භාවයෙන් යුක්ත නිකටින් කරගෙන යන්නේ නිවට නැඹුරු වෙලා. අනේ නියම ශ්‍රමණ ධර්මයේ දැන් දකින්න. කාලීන ධම්ම සාකච්ඡා. අනේ ධර්ම සාකච්ඡාවට නියම කාලය. දැන් තමන්ගේ අර ඉතරදිච්ච ගිහි ගතිගුණ ගා කැහැත් වෙලා. කාමයන්ගේ බොහෝ දුරට වෙන් වෙලා. බොහෝ පිළිවිලි ජීවිතයක් ගත කරා. ඇවිදි නොවි හිටියක් ඇවිදේ කියලා ලක්ෂණ ඒ වාසික උපාධි ගාවන්න තියෙනවා. අන කාලයෙන් ධම්ම සාකච්ඡා දැන් දකින්නවා කාලේ ධර්ම සාකච්ඡා තුලින් දැනගන්න ඉතල වන්න ඇහුවා විතරයි දැන් සාකච්ඡා කරන්න ගැටලු මතු වෙනවා මොකද අහව බණ්ඩන හිත හිතා කල්පනා කරගෙන යන මේක මෙහෙම වෙන්නේ කොහොමද මෙහෙම වුණොත් එතන කොහොමද මෙහෙම වෙන්නේ මේක සාකච්ඡා කරන්න අනි සාකච්ඡා කරන්න වෙනවා වන අහන්න නෙමෙයි දැන් යන්නේ Tamanta ඇපිට ගැටලු සාකච්ඡා කරගන්න දැන් සාකච්ඡා ආයතනෙ ඉන්නේ ඉන්නේ ඒවා විසඳනවා දැන් මෙතෙන් තවට පස්සේ දැන් කාගේවත් ඉන්නන්නක් ඕනේ නැද්ද අධ්‍යක්ෂින් සහිත මේ ජීවිතේ කටයුතු ඔක්කොම කන්දිය කරලා දැන් ඔය අවස්ථාවන්නේ වැඩි වයස රැඳෙන්නේ දැන් ආවට පස්සේ මොකද කරන්නේ අදනම් මැරෙනකන් හම්බ කරගන්න මේ ගිය හදාගත්තේ මගේ ඔක්කොම දාලා හදාගත්තේ ඔබිට දෙන්න දෙවි මං ඉන්න එක මං ගන්න ඕනේ ඔබෙන් ගන්න මං බලාගෙන නැහැ ඔය විදිහට කිය කියා ඇලි ගලී ඉන්න ලෝකයක් අද ඉන්න නැන්දාගේ ලීලිගේ හරණ ඉවරයක් නැති කියලා තියෙන දෝක. ඒ වගේම බෑනාගේ නැන්දාගේ හරණ ඇතුළේ මේ ඉවරයක් නැති තියෙන දෝක. මාම ලබුම අඩි ඔබට එන නමුත් ඒක නිහද හඳුනන හිත හොඳයි යාළුවි. ඒක වෙනයි අර එක ඉඳලාන් ගා ආපතින් ගියා මුසි. මොකද වෙලා තියෙන්නේ එදා දිවිච්ච හතාව ඔතෙන් ආවේ නෑ දැන් දන්නවා මම දැන් මේ ගිහි වෙදලා මොනව කරන්නේ. මගේ ජීවිතේ උත්තරීතර විමුක්තිය ලබා ගන්න නම් යෙව සංගීතියක් වන් නිදහස් අහසක් වන් කවිද කොතර වන්නවා මෙන්න මෙතෙන් දෙන කාලේ දැන් මේ ඉන්නේ දැන් මේ අවේ අද බැඳගෙන යනවා කියන කාරණ නම් දැන් යා විවේක ගන්න යන කාලේ දැන් මේ රට වෙන හැටි මෙන්න මේ කිට්ටුවට එනකොට
එක පාරක් හරි අමු දරුවන් අතරමං කර මේ තමයි දූපතුන් අතරමං වෙන්නේ නැහැ. ඊයයි ගාවා විවාහ කරලා දීලා ඊයයි උදව් උපකාර මුළුදී කරලා තනියෙන් ජීවත් වෙන මගේ ක්‍රමක් ගමින් සයිගිය ජීවත් වෙන හැරගස්සලා දීලා දෙමව්පියන්ගේ ආදාර උපකාරයෙන් හැමදාම ජීවත් වෙන්නේ නැතුව ඒගොල්ලන් කටයුතු කරන්න මග පාදලා දීලා දැන් ක්‍රමක්‍රමී මේ පැත්තෙම ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡාට යන්නේ තිර සමාදාන කියන. එදා තමයි දවස වෙන් කරගන්නේ. පදන් ගන්නවන ආරම්භය දැන වසලොස්සක. මාසෙට සැරයක් තිර සමාදාන කරනවා. දැන් දවසක් ඉඳන් තමයි මොකද උඹලා රුන්නේ? අවි පාන්නේ කියලා නැති. ඇයි අදමයි ගහමරාගේ නෙමෙයි හිටියේ සාන්තුන් වගේ. බොහොම සමගිය සමාදානේ නෙයි. ඉන් ආදී ආතක ගියාලා මතේ පොන්දි රමීතේම හරි අමාරු. දකිද? හැබැයි දවසක් තිර සමාදාන ගිලාට මතේ ඕකේ ගානක් නැහැ. ඉන්න නැන්නේ දවසක්. දැන් මොකද ඉන්නම කරන්නේ? මේ දවසක් ඉන්නකොට. දෙපොයට මෑන. පොයක් ගන්නවා. මාසේ පොයක් දැන්. දැන් මාසෙකට දවස් දෙකක් තිර සමාදාන ඉන්නේ. දැන් මොකද? අපි ටිකක් පානුයි තමයි. ඉතින් දැන් ඉතින් ඉතරම් ගානක් නැහැ. ගෙදර කට්ටිය ටික ටික ඇදගෙන. අර මුණුගුරු මේ විදිහට ඇදගෙන. දූපතුන් දෙයිලා වෑන්ලා ඒගොල්ලෝ ඇදගෙන. ඊට පස්සේ හතර පොයට මෑන. දැන් සතියක මාසෙක දවස් හතරක්. ජීවත්ෙන්ද ක්‍රමානුකූලව සලකනවා. අනේ දවස් දෙකක් වෙන් වෙනකොට අර අනුපාඩු හොදේට අදු වෙනවා එතන ඉන්න අය. ආ දැන් ආපහුම කහ ගන්නවා. ආයක කියලා දෙනවා. කරගන්නේ. අවවාද අනුශාසනාත් ගන්නවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් දවස් 4ක් මාසෙකට අරගෙන. එයින් නවතින්නේ නැහැ. පෙර පොයත් යනවා. නේ පොයට ඉස්සෙල්ලා තමයි සින් සමාදන් වෙනවා. පොය දවසේ තියෙනවා. දවස් දෙකක් සින් සමාදන් වෙලා ඉන්නවා. පොය හතරටම ඔය වෙයි. දැන් දවස් 8ක් මාසෙකට වෙන්ගිනම් මන්දරේ තිල් සමාදන් වෙනවා. පෙර පොයක් තිල් ගන්නවා, පොයක් තිල් ගන්නවා, බඳු පොයක් තිල් ගන්නවා. දැන් පොය හතරට එක පොයෙ තුන ගානේ මාසෙකට 12 දවසක් තිල් සමාදන් වෙනවා පන්සල ඇතුලේ. දැන් ඉතින් නෑ මාසෙකට දවස් 12. ඔය ගානට වෘද්ධ වෙනකොට ඒ අම්මයි තාත්තයි ඉතින් නෑ කියලා කිසි ප්‍රශ්නයක් නැති විදිහට ගෙදර කට්ටිය කටයුතු ප්‍රමාණිකූලව සකස් කරලා තිනවා. තමන්ගෙන් අනුන්ටත් අනුන්ගෙන් තමන්ටත් බාධකයක්. එන්නේ කොච්චර කල්ියක් ආවද අපේ කරේ නදීන මාළුවා අපි කරගත්තා. දැන් අවුරුද්දා දෙක තුනක් ඇතුළත ඔය වෙන්නේ ගියහම අන්න හුරු වෙලා ඉවරයි. අවුරුත් අර කියන උසස් ජීවිතේ මෙන්න මෙතෙන්ට පස්සේ තමයි ජීවි තපසට යන්නේ ඉතලා මග පෑදිලා තියෙනවා. දැන් ඉතලා ගියේ හොනි ඊළඟ පාඩමක් උගන්නන්න මම් මොන දරුවය පොල් පොලයක් නෑ ගිදර හරි මම් මොලේ කපලා දාන්න එන්නට ජීවිත දරකේ දැම්ම වතු ටිකක් දැම්ම එළියට ගියා කිල් ගන්න කාගිය බල හැමදාම පුදිය පුදේ ඉන්න මම හවසාවල් දර කැලමයි පුජන්නේ හිත වැඩි යන්නේ දුන වැඩි හැමදේම දර කරන්නේ දින මොල් කොටියක් වැඩිද කරන්න පුළුවන් උදව්වක් කරලා අ දරුවන්ට ආශිර්වාද කරලා දැන් මම ගිහින් එක පුතේ නැතත් එක්කව දඟලන්න එපා අතර පරිස්සම් වෙලා ඉන්න ඕනේ ඉතින් ඔයගේ අවවා දන් සාසන කළා තමයි ඉදා ඉතින් සමාදන් වෙන්න ගිහින් අහුවා අයියා මොකද අහන්නේ මොකද දුවර පුදාම දුව පුදාම දර හිටියා කෑව කිව්වත් මොනවා හරි පාඩු උනේ ඒ තමයි ඉතරේ ආන්නේ. ඉන් ඉන්දින්න හැම වෙලෙම කිරි පැණි හා සමානයි බවුලක වැඩි හිටිය සහ අධ්‍යමයයි දරුවෝ ඔක්කොම. දැන් මෙන්න මේ ජීවිතේ රැඳිලා ගන්න ඔය කියන සත්‍යෙ වුරු වුණාට පස්සේ දැන් ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන් වැඩි ඔයගොල්ලෝ කරගන්න. දැන් පුළුවන් තනියෙන් කරගන්න. අපේ ජීවිතේ තිහෙල ඉමුත්තේ මගේ සැරිසලා තියෙන්නේ. අය කාලේ වයසට යන ඉතෙල්ල මේ හැකි අවස්ථාවේ ඒ විමුක්තිය සාර්ථක ගන්න ඕනේ. ඔබලටත් එහාමතයි මටත් එහාමතයි කියලා බොහොම සාමයෙන් සමාදානයෙන් අර ගියාට පස්සේ මොකද කරන්නේ? මෑණි ආරාමේ යනවා මව්. ඒ වගේම ස්වාමීන් වහන්සේ ළඟදී පන්සල් යනවා. විසු ආරාමේ යන අපියා. එයි ගුරු කුරුදෙල අමුතේ ඉගෙන ගන්න දෙයක් නැහැ. එන්නම කයිතරේ. අන්න තපෝයි. දැන් බ්‍රහ්මචර්යාව රකින්නේ කිසිම අමාරුවක් නැහැ. බ්‍රහ්මචර්යාව ගොඩාක් කාලෙන් අපි දැනගත්ත එකේ ප්‍රතිඵලෙන් නිරා ගන්නයි දැන් මෙතන ගිහින්. එතන ගිහින් පුරුදුවේද කියන්නේ පුරුදු වෙච්ච ජීවිතේ පහදු විහරණයේ තමයි දැන් මෙතන නම් ඉන්නේ. අන්න පෑන්සල් ගත්ත කාලේ. දැන් ගෙදර කවුද?
ඒනි වාසික එක්කනට සලකන්නේ නෙවෙයි කියන හැම කැදිර ගන්න කවුරුත් නැහැ. දැන් මේ සාමියෙන් ඉඳලා පස්සේ ගෙවල් දොරවල් අල්ල ගන්න බලාපොරොත්තු වෙන්නේ අනික් කටියේ පරිමු දරියාවත් ඒකයි. මුල් පරම්පරා චර්යාව වගේ රටාවන දැන් පන්සලේ කවුද ඉන්නේ ගිහිල්ලා වැඩිහිටි වෙච්ච දැනුවත් වෙච්ච ගිහි ජීවිතය ගැන දන්න ඒ ආයතන පැවිද්දර ගියාට පස්සේ දැන් අම්මයි තාත්තයි දුවයි පුතයි ඒ කට්ටියනි ගෙදර සීයා පන්සලේ දැන් ආච්චිද සීයාට ගරු කරන්න යන අම්මයි තාත්තට ගරු කරන්න යන එයා යන්නේ ආමුදුර තමයි මෑණි හැමෝම මෑණි නාතර හැමෝම එන සංගයා විසා කරන්නා වූ යංගරුත්‍යයක් ඇද්ද සාසයෙන් විසාගෙන ගරුත්‍යයක් ඇද්ද එක පැත්තකින් බැඳිලා තියෙනවා අපේ අමන සාතර අපි සලකන්නේ කොහොමද සලකන්නේ අපි යන්නේ පැය දවස් ගානේ බලන්න දැන් ගෙදරේ ලහලකනට වැඩිය දැන් එක පැත්තකින් නෑ දැන් දී පැත්තේ සංගතව නෑ දැකම උදව් කරනකොට හංගෝ පස්සානේ නිකම් ඉඳී දෙන දවස් ගානේ මොහොතක් ගානේ ආපහු හංගෙද කරන්නේ ඊයයි ආශිර්වාද කරලා අක්කම කරලා යනවා දවස ගානේ මොකද කරන්නේ පුංචි එකනාගේ පටන්ගෙන සීයා ජීවරණට යන්නේ පන්සලට කවුද ඉන්නේ හාමුදුරුවෝ දැන් පන්සලේ හාමුදුරුවන්ගේ මේ කාලේ හිටු නෑ දැගිරිද තමයි දායකයෝ මුළු විශ්වන හන්දේලා අතරම තියන්නේ ඔය දේ දැන් ආවට පස්සේ මෙදී දුව පුතා පන්සලට එනවා ආශිර්වාද බලන්න ඒක මේ ඒක අම්මා තාත්තා බලන්න ඒ වගේ මුළු ගුරා මිනිවිලි පන්සල දෙනවා ආශි සීයා බලන්න ඒ වුණ එයිද දැන් වුණ ආරාම ඒ වගේ ගියාට පස්සේ කවදාම කාගේවත් කියවණක් අරගෙන අඟපරපුර විනාශ කරන්න එහෙම ක්‍රමයක් හැදෙන්නේ නැහැ. සංගය ආවදී ඉන්නේ කවුද? තමන්ගේ දෙමව්පියෝ නැත්නම් ආච්චිය. ඒතර ආච්චිය. ඒතර මොකද වෙන්නේ? ඒ පැත්ත කවදාම පන්සලයි ගමයි කෙනෙක් හලන්න කිසිම හේතුවක් නැහැ. අන්න බ්‍රහ්මචර්යාව හැදෙහෙටන් ප්‍රමාණිකව වහන්න ගත්තා. දැන් මොකද වෙන්නේ? දෙපැත්තම ඉමින. දුත්‍යත්‍යයක් හටගන්න විදිහක් නැහැ. පන්සලෙන් ගමනක් නැහැ ගමේ පන්සලට. ගරුත්වේ ධර්මානුකූල මංගල කාරණේ දැන් නිබ්බාන සත්‍ය ක්‍රියා දැන් කියන දිවණ අවබෝධ කරගෙන ඉරෝධ කර ගන්න අපේ බෞද්ධය. ඔන්නෝ තමයි මංගල කාරණා සිද්ධ කරගත්තේ. වතුර බුන්න හදාගත් එකක් නෙවෙයි. සදාම් අමහාපාණිය පාණිය කරලා සංගපියෙන් බැඳිලා ආර්ය මාර්ගය තුල ඔය නූලයි ඔය පැනුයි පාණිය කළා. ඉතින් මංගල සූත්‍රය භාවිත කරගන්න. ඉතින් ඔක තමයි ඉලාදි විච ක්‍රමී. ඕක අමතක නොවෙන්නේ තමයි සංගායනා කරමින් පාරම්පරිකව තමන්ගේ පුරුදු පිටු වශයෙන් ගේන්න කිව්වේ. ඔය තමයි අපිට දුන්න ක්‍රම. මේ ඔය ආර්ථික නැතිලා අද ඔළිය කිතියම් පිරිත් පැන් දීලා නූලක් බැඳගෙන ගිහිල්ලා නැහැ මම හොයාගෙන හිටියද හම්බ වෙයි. එහෙනම් මහා මංගල සූත්‍රයෙන් මහා මංගලයක් නොවේදම කරු. ඔයගොල්ලෝ මහා මංගලයක් නොවෙනවා කියන්නේ කෙනෙක් නෑ කාටවත්. ලෝකෙ කාටවත් කියන්න බෑ. මේ මහා මංගල සූත්‍රයට පුරව ජීවත් වෙනොත් මංගල්‍යයක් වෙන්නේ නෑ කියන එක ඔක දාගෙන කරන්න හැදුවොත් වෙන්න බැරිද? එහෙනම් යාටියා කුලවේදියා කාගම කියලා එහෙම වේද නොකර ඕනම කෙනෙක් මේ රටාව ගෙනිච්චොත් එයා බෞද්ධයි. එයා බුදු කුලෙයි. එයා සිහලයි. සේතලා කැතියි. එහෙනම් එයා තමයි සිහල බෞද්ධයෝ කියන්නේ. ඉතින් ඒකත් අද වෙනකොට ගිහිලා ගිහින් තියෙනවා උරුම දුරට ඔය කරන්නේ නැති. ඉතින් අපි දැනගන්න ඕනේ නියම මංගල්‍යය සිද්ධ කරගන්න නම් මහා මංගල සූත්‍රය අනුව අපි ජීවිතය හැදගන්න. එහෙම කරගත්තම අද වඩිනාකම අදී. එහෙනම් අගමාරුල හිමි ඊග වෙන්නේ නැහැ. ඒ වගේම සැලකිලි අඩු වෙන්නේ නැහැ. දානමාන අඩු වෙන්නේ නැහැ. පන්සල් යන පිරිස අඩු වෙන්නේ නැහැ. වෙන ආගම් බිහි වෙන්නේ නැහැ. ඊ වෙන්නේ නැහැ. බුද්ධ ධාරස සංඝහ. අමුතරවාදීත් සංඝහ කරනවා. සමාජීය කලීතු යුතුයකම් අඩ කරන්නේ නැහැ. එව හරියට ගෙන්නකොට මොකද එන්නේ මෞපිය ආශිර්වාදේ අමුදරුවන්ගේ පව ආශිර්වාදේ ඒ බුද්ධිලාගේ අභිවෘද්ධිය තියෙනවා මේක දේශනා කරන්න තියෙනවා ආශිර්වාදේ බුදුරයන් වහන්සේගේ මහරහතන් වහන්සේලා හංගු සංඝයා වහන්සේලා ගන්න එක විතරක් නෙමෙයි ආශිර්වාද ජනිදන් සංකල්පෝ දෙන ආශිර්වාදේ අභිවෘද්ධියක් නෙවෙයි දිවිහිමක් නෑ කියලා පෙන්වන සාමියා ඒගොල්ලෝ ආශිර්වාද කරනවා එතකොට මොකද එන්නේ අනාකුලජකම් මන්තා අන ආකූල නොවන ඇකුළුම් සහගත නැති යුත කර්ම කර්මාන්ත මේ යහපත් අන්නා වූ මුචර්ගයේ නොවැඩෙන හොඳ වැඩ පිළිලා කරගෙන ඔයාගෙන කෙනෙක් පහත් නොකරන නිඳා නොකරන යහපත් කර්මාන්ත හිත කරමින් කටයුතු කරන නුඹ කියන අනාකුලයට කම්මන්තාවට අත්දැකීමක් يعني යන්නේ ජීවිතය හැරගමගෙන ඉන්න බෞද්ධ මුනිවරට අන්න දැන් මොකද කරන්නේ හරි හම්බ කරගන්න බුද්ධලේ සෛරිය හම්බ කරගත්ත දේ තියෙනවා කරගත්ත දේ තියෙනවා
තමන් හදපු කරපු දාඩිය මහන්සිය වගුරුවන ලැබුව දෙයින් අන්න දන් දෙන්න පුළුවන් අවස්ථාවේ සමාජයටම පුළුවන් අවස්ථාව ආවා. අනුගිදී අරන් කාටවත් දෙන්නේ කියලා ඇත්ත දෙයක් නෙමෙයි. තමන් හරි හම්බ කරලා දෙහැමින් සාමෙන් හරි හම්බ කරලා එහෙම දෙන්නේ කියලා වඩිනා. අන්නේ අවස්ථාව තමයි දානන්ත. අන්නේ ළඟ මංගල කාරණා. ධම්මචර්යාව. ධර්මචර්යාව හම්බ වෙන්නේ ඒ ඇසුරේ හැටිය තුළ කියනවා. දානි දෙනවා. පන්සල් ඇසුරු කරනවා. අන්න ධර්මචර්යාව ක්‍රමක්‍රමයෙන් ගුරු වෙනවා. උන්වහන්සේලා යන්නේ නැහැටි කතා බහ කරන්නේ නැහැටි හැදිනේ නැහැටි සංවරත්වේ දකින්ද දකින්ද ඉවීම තමන්ගේ සංවරත්වයට අනුකූල වෙවි සංවර වෙවි වෙනවා. ධර්මචර්යාව හැදෙන්නේ. ඥාතකානන්ද ලංගව. දැන් ඥාති සංග්‍රහය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා ඥාතියෙකුට කැමැත්තෙන් සංග්‍රහ කරනවා. ඒ ඥාතියාට චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සංග්‍රහ කරා. සතර බ්‍රහ්ම විහරණය සංග්‍රහ කරා. මෙන්න මෙයා විශේෂයි කියලා පෙන්නනවා. දැන් ඥාති සංග්‍රහය කියන වදිනේ. යම් කිසි ඥාතියෙක් දුගති පැත්තට නොගිහින් සුගති පැත්තට යහපත් අතර ගන්න පුළුවන් නම් ආර්ය පැත්තට නමන්න පුළුවන් නම් මෙන්න මේ ඥාති අතර සංග්‍රහය සංග්‍රහයෙන් අග්‍ර සංග්‍රහය. ලෞකික වශයෙන් විලෝදී අග්‍ර කරමු උදව්වට උපකාරයේ උපකාර කරගනි. ඒ වගේම අපිට යම් කිසි ආකාරي අපි යුතුයම් ඉටු කරගනි. අටේ ඉටු කරනකොට ඥාතියින්ගේ ගත්තා වූ සංග්‍රහයදී ඥාතියින් අපිට සංග්‍රහ කරා නම් ඒ වගේම අපි ඥාතියින් සංග්‍රහ කරා. දයානුකම්පාවෙන් කරන උපරිම සංග්‍රහයද ආර්ය මාර්ගයේ නම් නම්ිතාවය දක්වන විදිහේ අවශ්‍ය වෙන කටිතුලින් සංග්‍රහ කරා. මෙන්න මේ විදිය කරන මොකද වෙන්නේ? අන්නේ අද ඥාත කාරණා සංගහව කියෙන්දෙන්න ඒ ජීවිතේ හැරගැයිලා. අනවඥානි කම්මානි. ගිරවත්‍ය කම්මාන්. දැන් එයා දැනගන්නවා මේ මේ වැඩිය කරොත් මේ මේ දුච්චක්කල් හයිසයි. මේ මේ ආකාරයෙන් කටයුතු කළොත් එබඳු දුච්චක්කල් වලට හයිති නැහැ. දැහැමින් සාමීන් කරන්න පුළුවන් කටයුතු. මෙන්න මේක වෙන් කරගෙන කටයුතු කරන සැතර මුල් බහැගෙන කටයුතු කරනකොට වැඩ කර නැති කටයුතු නැහැ. දැහැමින් සාමීන් කියන කටයුතුමයි ওই කටයුතු අතර තියෙන්නේ. යන්නේ කරන කියන කතා කරන කතා නොකරන වඩ විදවන සෑම අවස්ථාවක් ක්‍රමානුකූලව හුරු වෙලා ඉන්නවා නිවැරදිව හුරු වෙලා ඉනවා එහි මුදියෙන් යුතු යහපත් අත්දැක කරගෙන යනවා ලෝභයේ තරහවට මෝඩකමට හේතුවෙන් සිටිවිලි ක්‍රියාවදන් අඳුර නොකර ආගක්ෂේන දේශක්ෂේන මොහක්ෂේන හේතු වෙන පැත්තට නැඹුරු වෙච්ච සිටිවිලි ක්‍රියාවෙන් අඳුර කරමින් කටයුතු කරනකොට අනවජ්‍ය කර්මාන්ත සකස් වෙලා එනවා ඊළඟ පොදි ආරති විරති පාප පාපයන්ට බැඳෙන්නේ නැතුව ඒ වගේම ධර්ම භාගයට නැඹුරු වෙච්ච කැමැති වෙච්ච ජීවිතයක් ඇති කරගන්න. මජ්ජපානාච සම්මත. මජ්ජපානෙන් සම්මෙතපත් වෙනවා. මත්යන් කිව්වහම එක දෙයක් නෙමෙයි. එක පැත්තක ඇල්කොහොල් විතර මත්යන්. අත්පුළු මත්යව කියන්නේ ඒ જાතියත් එක පැත්තක්. දැන් මෙතෙන්දී ඒ බුද්ධය මද්‍යපාන දැනගන්න. මොනවද? ඇහෙන් රූප වීලමත් වෙනවා, කනෙන් ශබ්ද වීලමත් වෙනවා, දිවෙන් රස වීලමත් වෙනවා, නාසයෙන් ගන්ධ වීලමත් වෙනවා, කයෙන් පහද වීලමත් වෙනවා. මේ රෝගියාගේ හැට. මේවා මත් වෙන මට්ටමට ගන්නෑ මත් වෙන ප්‍රමාදයි. ප්‍රමාදිනුත් රෝගිය අල්ලගන්න. ඒවා පරිහරණය කරන්නේ මත් නොවි. අන්න මද්‍යපානයේ වින්වීම, මත් ඇහි වින්වීම කියන්නේ එතනයි. ඇල්කොහොල් නොබී හිටියද? මත්යෙන් වෙගීම සිද්ධ වුණේ නැහැ. ඒකේ කොටසක් පමණයි. ඒක ගන්න කියනවා නෙමෙයි. ඒක සම්පූර්ණ මද්යපානයේ හැටියට ඒක ගන්නවා කියනවත් නෙමෙයි. ඒකත් අයිති කොටසක්. දැන් රූප මද්යපාන කියනවා, ශබ්ද මද්යපාන, ගන්ධ මද්යපාන, රස මද්යපාන, පොට්ටබ මද්යපාන මේවත් මද්යපාන. මෙන්න මේ මත් වෙන මත් වෙන දේපා. ඇහෙන් රූප බලන රූපකාමී මත් වෙන විදිහට කටයුතු කරන්න එපා. කනින් ශබ්දහල ශබ්දකාමී මත් වෙන යන්න එපා. ඉවැ සීමාව දැනගන්න. අන්න ඒ තමයි මද්යපානයේ සංවේදයක්ම වෙන්නේ. දැන් ඊතර මොකද වෙන්නේ? ධර්මයේ පළවෙනි වෙන්නේ දෙන්නේ ධර්මයටයි දැනේ. දැන් යාට අමු දරුවෝ වසින් අමු ඉන්නවා දරුවෝ ඉන්නවා දෙමාපියන් කරගෙන ඒ අවස්ථාව තියෙනවා. හැබැයි දැන් මෙහෙම කරගෙන යනකොට දෙමාපියන් කරගන්න බැරි අවස්ථාවක් එනවා. මොකද දෙමාපියෝ අර ගිහිදෙර නැහැ. තම අවස්ථාව. ඒ අවස්ථාව වෙනකන් ඉඳලා ගිහිදෙර ඉඳගෙන දෙමාපියන් කරගන්න අවස්ථාව තියෙනවා. ඇත කිල්ල මොඩම මෑන එකක් එහෙම කිහිදෙර එදා හිටියේ නෑ වාචක අම්මිස්සාත් ඉකරක මෑන ඉඳගෙන මේකෙම මේ මංගල කාරණේ ඇත්තෙන් එනවා අන් ධර්මී අප්‍රමාදව කටයුතු කරන මේකත් මංගල කාරණා දැන් දන්නවා කාරවෝද නිවාතෝද දැන්
लोक आदिने
අහගන්න කී අත්දැකීම. අනේ දවස් දෙකක් වෙන් වෙනකොට අර අඩුපාඩු හොදේ රතු වෙනවා එදිරේ ඉන්න අය. ආ දැන් ආපස්සේ අහගන්න ඕනේ. ආයක කියලා දෙනවා. කරගන්නේ. අවවාදන සාසනක් ගන්නවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් දවස් 4ක් මාසෙකට අරගෙන. එයින් නවතින්නේ නැහැ. පෙර පොයත් යනවා. නේ පොයට ඉතිහෙලා දවස් ඉඳන් සමාදන් වෙනවා. පොය දවසේ තියෙනවා. දවස් දෙකක් ඉඳන් සමාදන් වෙලා ඉන්නවා. පොය හතරට මොකද වෙන්නේ? දැන් දවස් 8ක් මාසෙකට වෙන්ගෙන මන්තරේ ඉඳන් සමාදන් වෙන කාලය. පෙර පොයත් ඉල් ගන්නවා, පොයත් ඉල් ගන්නවා, බඳු පොයත් ඉල් ගන්නවා. දැන් පොය හතරට එක පොයට තුන ගානේ මාසෙකට 12 දවසක් ඉඳන් සමාදන් වෙනවා පන්සල ඇතුළේ ඉන්නේ. දැන් ඉතින් නෑ මාතකේ දවස් 12. ඔය ගානට වෘද්ධ වෙනකොට ඒ අම්මයි තාත්තයි ඉතර නෑ කියලා කිසි ප්‍රශ්නයක් නැති විදිහට ඉතර කට්ටිය කඩේතු ප්‍රමාණිකූලව සකස් කරලා තිනවා තමන්ගෙන් අනුන්ටත් අනුන්ගෙන් තමන්ටත් බාධකයක්. එයිටි කොච්චර කල් ගියද කමන්නේ. අපේ කරේ නේද වෙන මාළුවක්. මෙලකට ගත්තා. දැන් අවුරුද්දා දෙකක් තුනක් ඇතුළත ඔයදී ඔය කෙනිය ගියා. අන්න හුරු වෙලා ඉවරයි. අවුරුත් අර කියන උසස් ජීවිතේ. මෙන්න මෙතෙන්ට පස්සේ තමයි ජීවි අපතේ යන්නේ ඉතලා මගේ පැහැදිලා තියෙනවා. දැන් ඉතලා ගිය හොනි. ඊළඟ පාඩමක් උගන්නන්න. මම් මොනේ දරුවා. පොල් පොලයක් නෑ විතරයි. මම් මොනේ කරලා දාන්න. එන්නට. ජීවිත දරකේ දැන්ම වතු ටිකක් දැන්ම එළියට. ගියා කිරි ගන්න. ආ කාගිය බල. හැමදාම පුදිය පුදිය ඉන්න. මම හවසාව දර කැලමයි පුජාන්නේ. හිතේ වැටියක්. දුන වැඩි හැමදේම දරුවා. ඇත්ත මොල් පොලියක් වාදීන. කරන්න පුළුවන් උදව්වක් කරලා. අතරුවන්ට ආශිර්වාද කරලා. මම ගිහින් එක පුතේ නැතන් දෙකව දඟලන්න එපා. අදට පරිස්සම් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඔයගේ අහුවා දන් සාසන කළා තමයි ඉදා ඉතින් සමාදන් වෙන්නේ කි. අහුවා අයියා මොකද හන්නේ? මොකද දුවර පුදාම දර හිටියා. කෑව කිව්වද? මොන අලු පාඩු උනේ? ඒව තමයි ඉතරේ අහන්නේ. ඉතින් ඉන්නේ හැම වෙලේම කිරි පැණි හා සමානයි බවුලක වැඩි හිටිය සහ අධ්‍යමයයි දරුවෝ ඔක්කොම. දැන් මෙන්න මේ ජීවිතේ රැඳිලා ගන්න ඔය කියන සත්‍යර වුරු වුණාට පස්සේ දැන් ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන් වැඩේ ඔයගොල්ලෝ කරගන්න. දැන් පුළුවන් තරමින් කරගන්න. අපේ ජීවිතයේ තිහෙල ඉමුත්තේ මගේ සැරිසලා තියෙන්නේ. අය කාලේ වයසට යන ඉතින්න. මේ හැකි අවස්ථාවේ මේ විමුක්තිය සරසා ගන්න ඕනේ. ඔබලවත් එහාමතයි මටත් එහාමතයි කියලා බොහොම සාමයෙන් සමාදානයෙන් අර ගියාට පස්සේ මොකද කරන්නේ? මෑණි ආරාමේ යනවා මව්. ඒ වගේම ස්වාමීන් වහන්සේ ළඟදී පන්සල් යනවා. විසු ආරාමේ යන අපියා. එනි ගුරු කුරුදෙල අමුතේ ඉගෙන ගන්න දෙයක් නැහැ. දෙන්නම කයිතරේ. අන්න තපෝයි. දැන් බ්‍රහ්මචර්යාව රකින්නේ කිසිම මාර්ගයක් නැහැ. බ්‍රහ්මචර්යාව ගොඩාක් කාලෙන් නම් දැනගත්ත එකේ ප්‍රතිඵලින් නිරා ගන්නයි දැන් මෙතන ගිහින්. එතන ගිහින් පුරුදු වෙන්න කියන්නේ පුරුදු වෙච්ච ජීවිතේ පහසු විහරණය තමයි දැන් මෙතනම ගිහින් තියෙන්නේ. අන්න පෙන්සල් ගත්ත කාලේ. දැන් ඉතන කවුද? එනි වාසික එක්කනට සලකන් දෙවි කියන හැම ගැදී ගන්න කවුරුවත් නැහැ. දැහැමි සාමියෙන් ඉඳලා පන්ති ගෙවල් දොරවල් අල්ල ගන්න බලාපොරොත්තු වෙන්නේ අනික් කට්ටියගේ පරිපූර්ණ දරියාවත් ඒකයි මුල් පරම්පරාවන් චර්යාව ඔය රටාවන දැන් පන්සලේ කවුද ඉන්නේ ගිහින් වැඩි හිටි වෙච්ච දැනුවත් වෙච්ච ගිහි ජීවිතය ගැන දන්න ඒ අය එතන කයිදර ගියාට පස්සේ දැන් අම්මයි තාත්තයි දුවයි පුතයි ඒ කට්ටිය නිගෙදර සීයා පන්සලේ දැන් ආච්චිද සීයාට ගරු කරන්න යන අම්මයි තාත්තට ගරු කරන්න යන එයා යන්නේ ආමුදුර තමයි මෑණි හම්බේ මෑන් මේන් නාතර හම්බේ එන සංගයා විසා කරන්නා වූ යංගරුත්‍යයක් ඇද්ද සාසයෙන් විසා කරන ගරුත්‍යයක් ඇද්ද එක පැත්තකින් බැඳිලා තියෙනවා අපේ අමන සාතර අපි සලකන්නේ කවුද සලකන්නේ අපි යන්නේ පැය දවස් ගානේ බලන්න දැන් ගෙදරේ ලහලකනට වැඩිය දැන් ඒක පැත්තකින් නෑ දැන් මේ පැත්තේ සංගතව නෑ දැකම උදව් කරනකොට සංගෝපස්ථානේ නිකම් ඉඳී දෙන දවස් ගානේ මොහොතක් ගානේ ආපහු හම්බෙද කරන්නේ ඊයයි ආශිර්වාද කරලා ඔක්කොම කරලා යනවා. දවස ගානේ මොකද කරන්නේ පුංචි එකනාගේ පටන්ගෙන සීයා කියවලට යන්නේ පන්සලට. කවුද ඉන්නේ හාමුදුරුවෝ. දැන් පන්සලේ හාමුදුරුවන්ගේ මේ කාලේ හිටු නෑදෑගිරිද තමයි දායකයෝ. මුළු විශ්වන හන්දේලා අතරම තියන්නේ ඔය දේ. දැන් ආවට පස්සේ මොකද වෙන්නේ? දුව පුතා පන්සලට එනවා ආශිර්වාද බලන්න. ඒක මේ ඒක අම්මා තාත්තා බලන්න. ඒ වගේ මුළු ගුරා මිනිවිලි පන්සල දෙනවා ආශිර්වාද බලන්න. එවුරු එයිද ගැංගුල ආරාම. ඒ වගේ ගියාට පස්සේ කවදාක කාගේවත් කියවණක් අරගෙන අංගපරපුර විනාශ කරන්න එහෙම ක්‍රමයක් හැදෙන්නේ නැහැ. සංගය ආවදෙන් ඉන්නේ කවුද? තමන්ගේ දෙමව්පියෝ නැත්නම් ආච්චි.
धर्माकूल मंगल कारण मंगल कारण वतुंडी मंगल सूत्रे महामंगल सूत्र महामंगल 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 सूत्र जीवा महामंगल सूत्र दानवान अभिवेदी विनागा